mobile superim event set Transformers skin set එක ඔන්න ආයි පාරක් return කරලා තියෙනවා. ඉතින් අපි යමු ඉතින් කොහොමද ඉතින් හැමදාමත් ඉතින් free කරගන්නේ කියලා තමයි මම කියන්නේ. ඉතින් ඔබලන්ට පේනවා මෙතනින් bonus token කියලා එකක් තියෙනවා. ඉතින් ඒක මියත් තිතක් වගේ වෙන්නනවා. ඉතින් events වලට ගියාට පස්සේ තමයි අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕගලන්ට එතනින් යන්න පුළුවන් ඒ event එක ඇතුළේ නැත්නම් events වලට ගිහිල්ලා මෙතන තියෙනවා MLBB X Transformers premium supply කියලා. ඉතින් event set එක ඉතින් මෙතනින් ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ticket එකක් දෙනවා අපිට free කෙනෙක්ම log වෙච්ච එකමම. ඉතින් ඒකත් අපි claim කරගමු. ඉතින් ඊතුරු ඒවා නම් හම්බෙන්නේ ඉතින් මෙතනින් diamond recharge කරපුවාම තමයි. ඉතින් diamond recharge කරපුවාම ඕගලන්ට මේ විදිහට දෙකක් ඒතකම diamond 100ක් recharge කරොත් එහෙම තුනක් ඒතකම diamond 250ක් recharge කරොත් එහෙම පහක් ඔය විදිහට අපිට spend කරපුවාමත් diamond මේ විදිහට token free ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඕන නම් මෙතනින් ෆ්‍රී ඒ කියන්නේ ඩයමන්ඩ් ටිකක් පාවිච්චි කරලා ඔයගලන්ට තව ටිකට් උත් අරගෙන ඔයගලන්ට ගොඩක් අනිවාර්යෙන් පර්මනන්ට් ස්කින් එකක් ගන්න පුළුවන් හැකියාවක් හම්බේ. ඉතින් ඒකත් එක්ක මෙතනින් අපිට ප්‍රී රෙජිස්ට්‍රේෂන් එකට තව ටිකට් එකක් හම්බ වෙනවා මේ විදිහට බොක්ස් එකකින්. ඒකත් එක්කම මෙතනින් ඔයගලන් ටිකට් ගන්න පුළුවන් පට්ට අඩු ජෙම් ගානකට. ඉතින් මෙතනින් ජෙම් 25කට තියෙනවා, ජෙම් 50කට තියෙනවා, ජෙම් 100කට තියෙනවා. ජෙම් ඔය විදිහට ඔයගලන්ට මෙතනින් වුණත් මේ ටිකට් බයි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මම ඉතින් ඒක බයි කරන්න යන්නේ නැහැ. ඉතින් හම්බෙච්ච ටිකට් දෙකෙන් අපි ස්පින් කරලා බලමු. ඉතින් මොනවද හම්බෙන්නේ කියලා සහ මේක අපිට මොනවද කියලා තියෙන්නේ අපි බලමු. ඉතින් මොකද්ද මෙතන තියෙන්නේ? ඉතින් ඊස් කැරන්ඩට් ග්‍රිම්ලොක් කියන්නේ කාටද? රොජර්ද? රොජර්ගේ ස්කින් එකද ෆ්‍රී හම්බෙනවා කියලා තියෙන 10 ස්පින් වලදී අනිවාර්යෙන් හම්බෙනවා කියලා එකක් තියෙනවා. ග්‍රිම්ලොක් කියලා නේද තියෙන නම. කොහොම හරි රොජර්ගේ ස්කින් එක තමයි හම්බෙන්නේ 10 ස්පින් එකට. ඉතින් ඕගොල්ලන්ට 10ක් කරගන්න පුළුවන් නම් දෙම් ටිකක් යූස් කරලා ඔයගලන්ට අනිවාර්යෙන් එන්නේ රොජර්ගේ ස්කින් එක ගන්න හම්බෙනවා. ඉතින් අපි ස්පින් දෙක දීලා බලමු. ඉතින් මොනවද අපිට හම්බ වෙන්නේ කියලා. ඉතින් අපි බලමු. ඉතින් මොනවා හරි වටින දෙයක් හම්බුනොත් පට්ට පදිට තමයි. ඉතින් ඒකත් එක මෙතනින් හම්බෙනවා මට බෙට්‍රිස්ගේ නෝමල් ස්කින් එක. ඉතින් ඒක මට තියෙන නිසා ඒක කන්වර්ට් වෙනවා වගේ තමයි දැක්කේ ටෝකන් වගේකට. ඉතින් අපි තව එකක් දීලා බලමු මෙතනින් තව මොනවද අපිට හම්බ වෙන්නේ කියලා. ඉතින් අර ටිකට් වගේ කම්මුනේ අර මේ වෙන ඉවෙන්ට් එකක. මෙතනින් අපි බලමු දැන් ප්‍රයිස් පූල් එක කියලා තියෙනවා. එතක මේ ස්කින් රෙකෝඩ් කියලා තියෙනවා. අපිට අර හම්බෙච්ච කෑලි වලින් ස්ටෙන්ස් බාරක් දාගන්න බැරි වෙයිද? බෝනස් ටෝකන් මෙතන ප්‍රයිස් පූල් එක. අපිට මොනවද එතනින් කරන්න පුළුවන්? ඒක ගැන නම් ඉතර මට මීටර් නැහැ. මම දන්නේ මොකද්ද ඒ කැලි වලින් කරන්න තියෙන්නේ කියලා මට තාම තේරුම් ගන්න බැරුව ඉන්නේ. මෙතින් 30ක් එක්ස්චේන්ජ් කරන්න ඕනලු. මම දන්නේ මේ වගේ ඒවා 30ක් තිබ්බොත් මට එක්ස්චේන්ජ් එකක් දෙන්න බලන් සිද්ධියක් ඇත්තේ. එක්ස්චේන්ජ් කරන දැනන් නම් මේකේ පෙන්වන්නේ නැහැ. ඉතින් ওই දේ තමයි. ඉතින් ඔයගලන්ට හම්බෙන්න දේවල් තියෙන කමෙන්ට් එක දාගෙන ෆ්‍රී අනිවාර්යෙන් දෙකක් ගන්න පුළුවන්. ඉතින් ඊටු ටිකට ඩයමන්ඩ් පොඩ්ඩක් වීදම් කරලා ඔයගලන්ට ස්පින් කරන්න පුළුවන්. එහෙනම් හැමෝටම ජය වේවා.